අතන ඈත පන්සලක් පේනවා කන්ද උඩ කැමරාවට පේනවද නැහැ ඒක හට ලස්සනයි ගොඩක් කාලෙකින් කඳු නැග්ගේ පට්ටම මහන්සි ඒ කොහොම වුණත් ඔයාලා හැමෝටම ආයිබෝන් කියලා පිළිගන්නවා හද මට මේ වීඩියෝ එක කරන්න ඕන කියලා හිතුනේ අද 2022 දෙසැම්බර් මාස 31 වෙනි දින සවස් කාලේ හොඳටම හවස් වෙලා දැන් වෙලාව මං හිතන්නේ බලමු කීයද කියලා විලාව හතර පහුයි හෙටින් උදා වෙන 2023 අවුරුද්ද ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා හැමෝටම එකතුසින් ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒ වගේම ඒ අතරතුරේ තව ඔයාලට කියන්න අවශ්‍ය වුණා මේ මට සනීප නැතුව හිටියා දවස් කීපයක් උණ හැදිලා දැන් නම් ටිකක් හොඳයි කතා කරන්න පුළුවන් මට්ටමක තියෙනවා ගොඩක් අය මම දැක්ක කමෙන්ට් කරලා මැසේජ් කරලා තිබුණා ඇයි වීඩියෝ නැත්තේ වීඩියෝ පරක්කුයි ඒ විදිහට ඉතින් ඒකට හේතුව මම ගොඩක් අසනීප වෙලා හිටියා දැන් මං හිතන්නේ සතියක් වෙලේ ඉඳන් කොහොම හරි දැන් තමයි මේ සාමාන්‍ය තත්වයකට කටහඬ කතා කරන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ ඉතින් හෙට අනිද්ද වෙනකොට ඔයාලට වීඩියෝ බලා ගන්න පුළුවන් මේ අලුත් ඒවා මගේ ඉලෙක්ට්‍රොනික ලෝකේ YouTube channel එකෙන් ඉතින් ඒ වගේම තව කීප දෙනෙක් අහලා තිබුණා Facebook එකේ රිකුවෙෂන් දැම්මට ඇයි ඕකේ කරන්නේ නැත්තේ ඒකට අපි මැසේජ් රිකුවෙෂන් දාලා තිනවා ඒක ඕකේ කරන්න මේ මැසේජ් එකක් දැම්මා ඒ වගේ කියලා ගොඩක් අය මැසේජ් කරලා තිබුණා ඉතින් ඒකට හේතුව සහ ප්‍රශ්නේ මම කීප වරක් මම පෙන්නලා තියෙනවා මේ Facebook එකේ මම ඔයාලට පෙන්නන්නම් ඉතින් මේකේ මට ආපු රිකුවෙෂන් 1000 ගණක් තිබිලා මම කොහොම හරි මේ ඔටෝමැටිකලි කැන්සල් වෙච්චි පෙන්ට් ලිස් එකේ ඉන්න අය කැන්සල් වෙච්ච ඒවට කොහොම හරි 1000 ගාන 882කට අඩු කරගත්තා. ඒ කියන්නේ තව 882ක් මේ වෙනකොට රිකුවෙෂන් ආපුවා තියෙනවා. මමට පේනවත් දන්නේ. මෙතන රතු පාට තියෙනවා. පේනවත් දන්නේ 882යි මේ ආපුවා තියෙන්නේ ඔක්කොම. ඉතින් මේවා ඔක්කොම කම්ප්ලීට් කරගන්න විදිහක් නැහැ. මොකද මගේ Facebook එකේ අඩු වෙලා ගිහින් තිබුණා හරි කොහොම හරි නැති වෙලා ගිහිප්පු Facebook පෙන්ස්ලාට මම 1000 ගාණෙන් කොහොම හරි ඕකේ කරලා ඉතුරු වෙච්ච හරිය තමයි 800 ගාණක් තිබුණේ මම ඔයාලට දැන් පෙන්නුවේ කොහොම හරි ඔයාලට පේන ඇති දැන් ඊට වඩා ඇඩ් කරන්න බෑ පෙන් ලිස්ට් එක මම ඔයාලට පෙන්නන්නම් හරි මේ තියෙන්නේ පෙන්ස් 5000 ඕකේ වෙලා තියෙන්නේ පේනවා ඇති එතන උඩ 5000 වැටලා තියෙනවා පේනවත් දැන් නැහැ කැමරාවට ඉතින් තවත් මේ ඉන්න අය නැති වෙලා ගියාම හරි හැලිලා ගියාම හරි මොනවා හරි වෙලා තිබුණොත් මට ඉතින් අනිත් අයත් ඕකේ කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉස්සරහට. ඉතින් ওই වගේ හැම වෙලාවෙම මැසේජ් එනවා හැම වෙලාවෙම මැසේජ් බලන්න විදිහකුත් නැහැ. මොකද අනිකුත් වැඩ නිසා. ඉතින් කන්ටැක්ට් නම්බරය ඉල්ලලා තියෙනවා ගොඩක් අය. කන්ටැක්ට් නම්බර එක මම මගේ මේ ඩයරි ඔෆ් නිශාන්ත කියන YouTube channel එකේ about වල සහ අනිත් ඉලෙක්ට්‍රොනික ලෝකය කියන YouTube channel එකේ about වලත් මම කන්ටැක්ට් නම්බර එක දාලා තියෙනවා. ඉතින් ඒකේ මම ඔන් කරන වෙලාවන් සහ ඔෆ් කරන වෙලාවන් මේ මැසේජ් එකක් මම දාලා ඇති ඒ අහවල් වෙලාවට තමයි ඔන් කරන්නේ ඉතින් හැම වෙලාවෙම ඔන් කරන්න විදිහක් නැහැ මොකද මගේ අනිත් වැඩත් එක්ක සහ වීඩියෝ වල වැඩ කරන වෙලාවට උනත් ඒක ඔන් කරගන්න වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට පුද්ගලික වැඩ වැඩි වුණාම ෆෝන් එක ඔන් කරගත්තොත් මට ඒක වැඩක්වත් හරියට කරගන්න බැරි වෙනවා ඒ නිසා ඉතින් ඒ වෙනුවෙන් සමා වෙන්න ඕන පුළුවන් වෙලාවට තමයි. ඉතින් මම ෆෝන් එක ඔන් එකේ තියන්නේ. ඉතින් ඒ වෙලාවට ඔයාලා කෝල් එකක් ගත්තොත් අනිවාර්යෙන් කතා කරලා අහනවා. ඉතින් Facebook එකේ මැසේජ් වලින්ත් ඔයාලට පුළුවන් Facebook මැසේජ් එකක් දාලා තියන්න. ඒකෙත් මම ෆ්‍රී වෙච්ච වෙලාවකට හැමෝටම රිප්ලයි කරනවා. දැනුත් මම දැක්ක කවුරු හරි කෙනෙක් මැසේජ් එකක් දැම්මා. ඔය රිප්ලයි කරන්නත් තව 3-4 දිනක් ඉන්නවා දැන් තමයි බැලුවේ. කවුරුවත් ඒ ගැන තරහ වෙන්න එපා. මොකද මැසේජ් බැලුවේ නැහැ රිප්ලයි කරේ නැහැ කියලා. මට පුළුවන් හැම වෙලාවෙම ඔයාලා හැමෝටම පුළුවන් හැටියට මැසේජ් එකක් දාලා තියන්නම්. ඉතින් කාරණය මොනවා හරි තියෙනවා නම් ඔයා මැසේජ් එකක් දාලා තියන්න. දවසක් හෝ දෙකක් යද්දී මැසේජ් එකට උත්තරයක් රිප්ලයි කරන්න නැත්නම් නැවත මැසේජ් එක උඩට එන්න පොඩි මැසේජ් එකක් දාලා තියන්න. එතකොට මට ආපහු ඒක බලන්න පුළුවන්. මොකද ගොඩාක් වෙලාවට මැසේජ් ඇවිල්ලා
පරණ දාපු මැසේජ් පහලට ගියාම හොයාගන්න බැරි වෙන ලාවන් සහ ගොඩක් පහල මැසේජ් මම බලන්න යන්නෙත් නැහැ මේ වැඩක් නැති ඒවා මොකද ගොඩක් දින පැනලා තිබුණොත් ඒවට උත්තරය බලාපොරොත්තු වෙන ලාවදී උත්තරයක් නොලැබුණාම සමහර විට ඔයාලටත් ඒක එපා වෙලා ඇත්තරලා දාලා කියලා හිතෙනවා ඒ නිසා මම ගොඩක් පරණ මැසේජ් වලට උත්තර දාන්න යන්නේ නැහැ මට අතපසු වෙලා තියෙන ඒවට හරි එතකොට මේ මම ෆෝස් එකක් දැම්මා මෙන්න මේ ඇල්බම් එක ගැන වාට මතක ඇති මේක ෆෝන් රිපයර් පිළිබඳව මේක මම මේ ඇල්බම් එක කරේ 2000 මං හිතන්නේ 2006-07 වගේ තමයි මේක කරේ මේකේ ඒ කාලේ තිබිච්ච ෆෝන් රිපයරින් පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා තමයි මේකේ තියෙන සොලියුෂන් 1000කට වැඩිය තියෙනවා වැඩිපුර තියෙන්නේ මගේවා මම ෆොටෝ ගහලා එඩිට් කරලා ඒ නම හදලා දාලා තියෙන්නේ ඉතින් ඒ කාලේ ෆෝන් රිපයර් පිළිබඳව හොයපු අය සමහර විට දන්නේ නැති GSM ශ්‍රී ලංකා කියලා තමයි මගේ තිබුණේ YouTube channel එකකුත් තිබුණා ඒක පසු කාලීනව ඒක අප්ඩේට් කරන්න නැතුව ගියා ඒකේ පොඩි පොඩි දේවල් දැන් වගේ දේවල් නෙමෙයි ඒ කාලේ තිබුණ විදිහට පුළුවන් හැටියට කරා මොකද 3G විතරයි network එකක් ඒකත් අපි ඉන්න ඒරියා එකට තිබුණා ටවුන් බද්දට ගිහිල්ලා තමයි කොහොම අමාරුවෙන් ඒකත් අප්ලෝඩ් කරන්නේ ඉතින් YouTube channel එකට වඩා මගේ blog එකක් තිබුණා blog එකෙත් දැන් දෙවෙනි පිටුව විතරයි තියෙන්නේ GSM ශ්‍රී ලංකා කියලා YouTube Google එකට ගිහිල්ලා ඔයාලට ගහලා බලන්න පුළුවන් ඒකේ තියෙනවා 2000 ආයේ හතේ ඉඳන් දාපු දෙවෙනි පිටුවේ තියෙන සොලියුෂන් ටික ඒ කියන්නේ ෆෝන් රිපයර් කරන දෙතින් එකින් එකට ඔයාලට ෆොටෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්තම් මේ ඇල්බම් එක මම ඉස්සරහට මම මේක මේ දාන්නම් ඔයාලට මේකේ ඉමේජ් ෆයිල් එක. එතකොට ඔයාලට CD එක ගහගත්තාන් පස්සේ CD එකෙන් පුළුවන් ඒක ඕපන් වෙනවා ලස්සනට මම මේ මම හදපු එකක් තියෙන්නේ. ඒ කියන්නේ බටන් ක්ලික් කරලා අවශ්‍ය සොලියුෂන් එක තෝරගන්න මොඩල් එක හැමදේම ඇතුළත් කරලා තමයි මම මේක තියෙන්නේ. මම මේකේ පොඩි වීඩියෝ කැල්ලක් දාන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඕපන් වෙන හැටි සහ ඕපන් කරන්න තියෙන විදිහ. ඉතින් මේක DVD එකක් තියෙන්නේ. ඔව් තාම තියෙනවා ඒ එකක් විතරයි දැනට තියෙන්නේ මම ඒක අර මතක සීවටනයක් විදිහට තියාගෙන තිබුණා. මේක කොහොම හරි සූස්කේස් බෑග් එකක තිබිලා මේ ඒ කාලේ තිබිච්ච විදිහටම print කරපු විදිහටම ලස්සනට මොකුත් නොවී තිබිලා තියෙනවා. ඉතින් මේක ඉල්ලුවා කීප දෙනෙක් මම ඒකත් PDF කරලා හරි image file එක හරි Google එකට upload කරන්න මම හිතන්නේ GB ගානක් තියෙනවා මේකේ. ඔයාලට download කරගත්තොත් ඒක සමහරට පරණ phone වලට solution සහ පරණ phone repair ඉගෙන ගන්න අයට වගේ වැදගත් වෙයි කියලා මම හිතනවා ඒකත්. ඉතින් ඒ වගේ පොඩි පොඩි විස්තර ටිකක් තමයි ඊළඟට මම තව වීඩියෝ එකක් කරා පරණ සර්කිට් සම්බන්ධව ඩේටා පොත් සම්බන්ධව. ඉතින් ඒවේ පරණ සර්කිට් ඇතුළත් හැමදේම මම PDF ෆයිල් අප්ලෝඩ් කරන්න තමයි හිතන් ඉන්නේ වීඩියෝ එකක් ගන්න කරලා සහ සර්කිට් හදන්න පුළුවන් ඒවා සහ වටින දේවල් මම ඉස්සරහට මගේ අනිත් channel එක ඉලෙක්ට්‍රොනික ලෝකේ YouTube channel එකෙන් මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ ලබන්නා වූ 2023 නව වසර ඔබට කිරියෙන් පැනියෙන් යුතුන සෞභාග්‍යමත් නව වසරක් වේවා කියලා හැමෝටම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් කීලා එනම් හැමෝටම ජය වේවා.